අපේ අධ්‍යාපනය සකස් වෙලා තිබෙන මූලික මූලධර්ම ඉතාම බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය තුල ඇති වෙලා තිබුණ අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට අපේ අධ්‍යාපනයට මේ වෙළඳපොළ බලවේග විශාල වශයෙන් වර්ධනය වෙලා මේ විශේෂයෙන් මේ පුද්ගලික ලාභ ලැබීම සඳහා ඇති වෙලා තිබෙන අධ්‍යාපන වෙළඳපොළකරණයක් වශයෙන් වුණා. මේක මේ ටියුෂන් පන්තිවල ඉඳලා විශ්වවිද්‍යාල පුද්ගලික විශ්වවිද්‍යාල දක්වා ওই උපාධි පිරිනමන ආයතන මුදලට මේ මේ ව්‍යාපාරික අරමුණු සහිත ක්ෂේත්‍රයක් බවට අධ්‍යාපනය පත් වෙමින් තිබුණා. මේ ලේඛනයේ කොහෙවත් සාකච්ඡා කරන්නේ නැහැ අධ්‍යාපනයේ අරමුණ මොකක්ද කියන එක. මෙන්න මේ විශාල ව්‍යාපාරික යාන්ත්‍රණයට වාසි විදිහට තමයි මේ මුළු අධ්‍යාපන සැකස්ම හදලා තියෙන්නේ. 20:22 20:20 සිට 20:30 දක්වා ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කරලා තිනු නිල ඒ කාර්යයට සුදුසු ජාතික අධ්‍යාපන කොමිසම. ඒක පිටු 417කින් සමන්විත බොහොම පැහැදිලි මේ වார்த்தාවක්. ඒකේ තියෙනවා සමාජිකයෝ කවුද, රැස්වීම කීයක් පැවැත්වුවාද, ඒකේ තියෙන දත්ත තාම හොඳයි. ටිකක් දිගයි. හැබැයි ඒ වார்த்தාවෙවත් එක අකුරක්වත් එක වචනයක්වත් මෙන්න මේ අලුත් වார்த்தාවේ නැහැ. ඒක ප්‍රතික්ෂේප වෙලා. ප්‍රතික්ෂේප වෙන්න හේතුව මොකද්ද? ඒ වார்த்தාව තියෙනවා මේ රටේ පවතින අධ්‍යාපන විෂමතා. ඒ රටේ සංඛ්‍යා දත්ත කියනවා, උදාහරණයක් වශයෙන් කියනවා මේ රටේ මේ ජල පහසුකම් නැති පාසල් 124ක් තියෙනවා කියලා. 124ක් විදුලිය නැති පාසල් 103ක් තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ. මේ 107ක් විදුලිය නැති පාසල්, මේ විෂමතා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳ සඳහනක් මේකේ නැහැ. පෞද්ගලික ආයතන වලට උසස් අධ්‍යාපනය හෝ සාමාන්‍ය අධ්‍යාපනය කරන්න පුළුවන් ප්‍රබිතියක් ඇත. හැබැයි රජයට කිසිම අයිතියක් නැහැ සීමිත සම්පත් ඒ පෞද්ගලික ආයතන වලට දෙන්න. රජයේ විශ්වවිද්‍යාල වලට හෝ රජයේ පාසල් පද්ධතියට දිය යුතු සීමිත සම්පත් වැඩි කිරීම නිසා ඒවා අඩු කරලා ඒ සම්පත් ටික පෞද්ගලික ආයතන වලට ලබා දීමට අපි සම්පූර්ණ විරුද්ධයි. මේ 2333 කියන අලුත් ප්‍රතිපත්තිය නම්ගම් හෙඩි කරන්නේ නැති නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්න 20:30 කියලා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ප්‍රතිපත්ති රාමුවක් එළි දක්වලා තියෙන වෙලාවක. හැබැයි මේ ප්‍රතිපත්ති රාමුවේ කිසිම තැනක නැහැ ජනාධිපතිවරයා නව කමිටුවක් පත් කරලා නව ප්‍රතිපත්ති රාමුවක් ගන්න පවතින මේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් උපදෙස් ගත්තා. ඒ නිසා මේ නෛතික ප්‍රශ්නයක් පළවෙනි වතෙන්ම අපට ගොඩ නැගෙනවා.